ආයුබෝවන් වණක්කම් අද පුතාලට මම හය ශ්‍රේණිය පහ පාඩම නිලා පාඩම කියලා දෙන්න යන්නේ පුතාල හැමෝම ආදරයෙන් පිළිගන්නවා මායා කඩුව ටීචර්ගේ තමිල් පන්තියට මායා කඩුව ඇකඩමි තමිල් ක්ලාස් එකට ඕගොල්ලෝ ආදරයෙන් හැමෝම පිළිගන්නවා එහෙමනම් පුතාලට හය ශ්‍රේණිය දෙවන බස දෙමළ ඉතාම වැදගත් පාඩමක් ඒ වගේම ලස්සන පාඩමක් පුංචි වල ගොඩාක් ආස පාඩමක් අපි බලමු නිලා පුංචි කාලේ ඕගොල්ලෝ හඳ දිහා බලාගෙන අම්මත් එක්ක කෑම කෑවනේ එතකොට පුංචි ළමයි හරි ආසයි අම්මලා ඉස්සර පුතාලට කතාවක් කියලා දීලා තිනෝ හඳ මාමා කිරි පැණි ගේනවා කියලානේ අන්නේ ලස්සන හඳ ගැන තමයි අපි මේ පාඩමින් ඉගෙන ගන්න. ඒ වගේම පුතාලා අහලති ලස්සන ගීතයක් නේද? නිලා නිලා ඕඩිවා කියලා අපේ ගීතය තව චුට්ටකින් බලමු. ඊට කලින් පුතේ මේ නිලා කියන පාඩමේ පුතාලගේ පික්ච් එකක් තියෙනවා. ටීචර්ගේ ක්ලාස් පාඩම බලන්න කලින් පුතාලා පුතාලගේ පොතත් අරගත්තනම් හරි. පුතාලගේ පොතේ 50 පිටුව නිලා පාඩම. ඉතින් දැන් එහෙමනම් ඒ පාඩමේ තියෙන මේ පාඩමේ තියෙන මේ පින්තූරයේ පින්තූරයක් තියෙනවනේ ඒ පින්තූරයේ අපිට හරිම වැදගත් පින්තූරයේ තියෙන වචන පින්තූරයේ තියෙන වචන හරිම වැදගත් ඉතින් ඒ පින්තූරයේ තියෙන වචන ගොඩාක් වැදගත් මොකද වැදගත් වෙන්න හේතුව පුතේ මේ පින්තූරයේ ඔයගොල්ලන්ට විභාගයේදී මෙන්න මේ වගේ පින්තූර දීලා ඒ පින්තූර බලාගෙන ඒ පින්තූර වල තියෙන වචන ලියන්න එනව දෙමළ අකුරින් ඉතින් සමහර වෙලාවට පුතාලා 6 වසර නිසා පහක් බොහෝ දුරට පහක් එන්න පුළුවන් පහක් ආවත් අපිට මේකේ ගොඩක් මේ පින්තූරේ ගොඩාක් වචන තියෙනවා ගොඩක් දේවල් පේන්න තියෙනවා ඒක නිසා අපිට මේ පින්තූරයේ ඇසුරින් වචන 10ක් ඉගෙන ගන්න පුළුවන් 10ටත් වැඩිය තියෙනවා අපි 10ක් ඉගෙන ගනිමු පුතාලට පේනවා බෝඩ් එක මම බෝඩ් එකේ ලියලා තියෙනවා පාඩමේ නම නිලා හඳ එතකොට මේ බලන්න අපිට එකින් මුලින්ම අපිට පේන තියෙනවා පින්තූරේ පුතාලා පොත බලන්න පින්තූරේ පේන තියෙනවා නිලා නිලා කියන්නේ මම මේ උච්චාරණෙත් තියලා තියෙනවා පුතාලට නිලා හඳ මලෙයි කන්ද වීඩු ගෙදර නදී ගඟ ගඟට තව නමක් තියෙනවා ගංගේ නම් දෙකක් නෙමෙයි අපිට තුනක්ම තියෙනවා නදී ගංගෙයි ආරු කියන වචනේ මම ලිව්වේ නෑ දෙකක් ලිව්වා නදී ගඟ ගංගෙයි කියන්නේ ගඟමයි මරම් ගස අම්මා අම්මා මහන් පුතා තාමරෙයි නෙළුම් මේ පින්තූරේ තියෙන දේවල් එතකොට නක්ෂත්‍රම් තරුව කට්කල් ගල් නක්ෂත්‍රම් තරුව කට්කල් ගල් කල් කියලා ලිව්වත් කමක් නෑ ගල දැන් මෙතන නක්ෂත්‍රම් ගොඩක් වෙනකොට නක්ෂත්‍රංග ගල් වෙනවා නක්ෂත්‍රංග රයිට් එහෙමනම් ඔන්න පුතාලා දැන් මේ වචන ටික පාඩම් කරගන්න ලියලා ලියා පුතාලගේ පොතේ ලියාගෙන ওই වචන පාඩම් කරගන්න පුළුවන් පුතාලට හරිද කොහොමත් මේ දවස්වල පුතාලට ස්කූලත් නිවාඩුයි ගෙදර ඉන්න ගමන් මේ පාඩම බලලා ලස්සනට මේ වචන ටික ලියාගෙන පින්තූරේ ඇඳලා ලස්සනට වචන ටික ලියාගෙන ඕගොල්ලොන්ට මේ වචන ටික නිකන් ඉන්න ගමන් කීප සැරයක් කිව්වහම පස්සේ නිකන්ම හුරු වෙනවා. තේරුණානේ පුතාලා පික්ච එක අඳින ගමන් මේ වචන කියවන්න. එතකොට තව ටිකක් මේ හොඳට මතක හිටිනවා. ඊළඟට පුතාලා 51 පිටුව අයිපති ඕන් රාම් පක්කත්තිල් පාරුංග 51 පිටුව බලා ගන්න පුළුවන් පුතාලට. පාඩලේ සෙවි මඩුපෝම් පාඩි මහල්වෝම් ගීතයට ඇහුම්කන් දීලා ගයා සතුටු වෙමු ගීතයට ඇහුම්කන් දීලා අපි ගයලා සතුටු වෙමු පුතාලා පුංචි කාලේ අහලා තියෙනවා මෙන්න මේ සින්දුව නේද නිලා නිලා ඕඩිවා නිලාමල් ඕඩිවා මලේ මේලේ ඇරිවා मलिहे पू कोंडुवा नीला नीला ओडीवा नीला मल ओडीवा ඒකෙන් කියන්නේ මේකයි හඳේ හඳේ එන්න එන්න එතන හඳේ මාමේ කියලා කිව්වත් කමක් නැහැ නැත්තම් හඳේ කිව්වත් කමක් නැහැ හඳේ හඳේ දුවල එන්න නතර නොවි දුවල එන්න
කඳ උඩින් නැගලා එන්න පිච්ච මලක් තරන් එන්න හඳේ හඳේ දුවල එන්න නතර නොමී දුවල එන්න නොනැවතී දුවල එන්න කිව්වත් කමක් නැහැ නතර නොවි දෙකෙන් එක අදහසනි කියවෙන්නේ නේ ඉතින් ඔන්න ඒ ගීතයේ තේරුම ඊට පස්සේ ආපහු සැරයක් තින්නේ අර ලොකු ඉස්සරහා පින්තූරේ ඉස්සරහා තිබිච්ච පඩම ඉස්සරහා තිබිච්ච පින්තූරේ මත ඊළඟට අපි පිල්ලෙයිහල් අයින්පත්ති ඉරණ්ඩාම් පක්කත්තිල් තිරුම්බුංග 52 පිටුව බලා ගන්න එතකොට ඕකේ පුතාලට සොල්ලරි මුහම් වචන තියෙනවා සොල්ලරි මුහම් වල වචන පාඩම් කරගන්න එක හරිම වැදගත් විභාගවලදී සිංහලෙන් මේ වචනේ දීලා දෙමළින් ලියන්න එනවා එතකොට දෙමළින් දීප් එකේ සිංහලට තේරුම ලියන්න එනවා ඒක නිසා පුතාල සොල්ලරි මුහම් වචන ටික පාඩම් කරලා තියාගන්න පුංචි ඔයාලා එක හරිම වැදගත් ඕගොල්ලොන්ට වා කියන්නේ මොකද්ද ඔකල දැනටමත් දන්නවා එන්න කියන එකනේ ඕඩි කියන්නේ මොකද්ද දුවලා කියන එක මේල් උඩ මේල් කියන්නේ උඩ ඒරි කියන්නේ නැගලා නිල්ලාමල් කියන්නේ නොනැවති නතර නොවි කියන එක කොණ්ඩුවා කියන්නේ අරගෙන එන්න මලිහෙප්පු කියන්නේ පිච්චමල පිච්චමල ඉතාලම සුවඳ පුංචි මලක් නේද සුදු පාට පිච්චමල ඊට පස්සේ පුතාලට හරිම වැදගත් කොටසක් තියෙනවා මේක හරි ලේසි පුතාලට විභාගෙට ආවහම ඔයාලට හරිම ලේසි මේක සෙත්පාඩු උණ්ඩුවල තියෙන ඕගොල්ලෝගේ පඩම් පාර්තු ඕරෙලුතු සොට්කලි කට්පෝම් පින්තූර බලාගෙන තනියා කුරේ වචන ඉගෙන ගන්න තනියා කුරේ වචන දැන් සිංහල වලත් තනියා කුරේ වචන තියෙනවනේ ඒ වගේ තමිල් භාෂාවයි දැන් අපේ මිහිරි දෙමළ කියලා අපි දෙමළ භාෂාවට කියන්නේ මේ මිහිරි දෙමළ භාෂාවයි අපේ සිංහල භාෂාවයි මේ දෙකේම සමානත් ලොකු සමානත්වයක් තියෙනවා එතකොට අපේ සිංහල භාෂාවේ තනි අකුරේ වචන තියෙන වගේම දෙමළ භාෂාවේ තනි අකුරේ වචන තියෙනවා. දැන් අපිට පාඩමේ දීලා තියෙන වචන පහයි. මම ඕගොල්ලන්ට ඒකට තව වචන පහක් එකතු කරලා දෙනවා. අපිට වැඩිපුර ඉගෙන ගන්න එක තමයි කොයි වෙලාවෙත් හොඳ. මොකද මේ පහම පාඩම් කරගෙන යන්න ගියෝතින් මුංචි ඔයාලා ඕගොල්ලන්ට පහක් ලියන්න ආවොතින් එකක් හරි අමතකුනොත් අපරාධ ලකුණු අඩු වෙනවනේ. ඒකට ලකුණු දෙකක් දුන්න කියලා හිතන්නකෝ. එතකොට එතන 10න් 8යිනේ අම්බ වෙන්නේ හතරක් ලියුවොත් දෙකක්ම නැති වෙනවනේ. ඒක නිසා ටීචර් ඕගොල්ලන්ට වචන 10ක් දෙනවා. අපි එහෙමනම් ලියමු නේද ඕරෙලුතු සොට්කල් නේ? අපි තනිය අකුරේ වචන ලියමුද? ඔන ටීචර් ලියනකොට පුතාලටත් ලියා ගන්න පුළුවන්. රයිට්. මෙල්ලේ බෝඩ් අත් පාරුද. ඉන්නේ පාරුද පිළිවේ. මේ පැත්ත බලා ගන්න පුතාල බලාගෙන දැන් ලියා ගන්න වචන. ඕරෙලුතු සොට්කල් उच्चारण सिंह चूटी सा තනි අකුරේ වචන එක අකුරයි තියෙන්නේ. දැන් මෙතන පිල්ලම් එකතු වුණාන් පස්සේ ඕගොල්ලොන්ට වචන දෙකක් වගේ අකුරු දෙකක් තියෙනා වගේ පේන්න පුළුවන් උදාහරණයක් ඔය පොතේ තියෙන කයි ඒක පුතේ අකුරු දෙකක් නෙවෙයි එතන තියෙන පිල්ලමක් නේ ඒක තනි අකුරක් විදියට තමයි එතකොට ගන්න. ඒක පිල්ලමක් නේ තනි අකුරක් විදියට තමයි ගන්න. දැන් අපි බලමු මෙන්න පොතේ තියෙන වචන පහ මම මුලින්ම දෙනවා මොකද පොතේ තියෙන එකට අපි මුල් තැන දෙන්න ඕනනේ පූ පූ මල පින්තූරෙත් එක්ක ඇඳලා මතක තියාගත්තාම වැඩියෙන් මතක හිටීවි ඕගොල්ලොන්ට පූ එතකොට මා පිටි පිටි වර්ග පාල්මා කියලා කියනවා කිරි පිටි වලට. දැන් මෙතන මා කියන්නේ පිටි වර්ග වලට පිටි.
ඊළඟට e e mesa t t gindara kai 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 at right अब मम तवटी का मित्र नेवटी का दिन नी नी नुब ता देन ता देन को खेल की अभी राजा अट राज तुमाट को राज तुमा वा वा एन हो हो यान ओन तानिया कुरे वचन तानिया कुरे वचन ओए वचन टीक ओगोल्लो अनिवार्यम होंदट मतक तियागन्न ओन दैन अपि मेतेन तम एकतु करनवा तव मातृकावा मेतेन तम एकतु करनवा ඊරෙලුත්තු සොට්කල් ඕරෙලුත්තුත්නේ දැන් ඉගෙන ගත්තේ ඊරෙලුත්තු සොට්කල් අකුරු දෙකේ වචන අකුරු දෙකේ වචන නම් පුංචි ඔයාලා ඕන තරම් දන්නවා ඊරෙලුත්තු සොට්කල් ඕන තරම් කියන්න පුළුවන් අපිට අකුරු දෙකේ වචන ඊරෙලුත්තු සොට්කල් ඊරෙලුත්තු සොට්කල් අකුරු දෙකේ වචන අකුරු දෙකේ වචන අකුරු දෙකේ වචන පුංචි ඔයාලට ගොඩාක් තියෙනවා මේක දැන් මතනවා ගොඩාක් තියෙනවා මම මේ මේ මේක නම් පුතේ අපි පොතේ තියෙන වචන ටිකම බලා ගත්තාම ඇති මොකද ඔගොල්ලෝ ඕන තරම් දන්නවා අම්පාඩම් කරගෙන විශේෂයෙන් යන්න ඕනේ නැහැ මොකද ඔයගොල්ලොන්ට ඒක හරිම ලේසි ඕන තරම් වචන තියෙනවා කුඩේයි කුඩය වඩේයි වඩේයි වඩය මාලේයි 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 මාලය වලේයි දැල වලේයි දැල තව අපි පොතෙන් එකක් ගමු ඉලේයි කොළය මොකද පොතේ තියෙන ටික තමයි අපි මුලින් බලා ගන්න ඕන අමතර දේවල් ඊළඟට ඉලේයි කොළය ඉලේයි කොළය ඔන්න ඔය විදිහට තව කියන්න පුළුවන් මොනවා මම පුතාලට තව කියන්න නාන් මම නාන් මම තව ගොඩක්ම තියෙනවා අපිට මේ අකුරු දෙකේ වචන ගොඩාක් තියෙනවා අපි නැවත සැරයක් කියමු කුඩේයි කුඩය වඩේයි වඩය මාලේයි මාලය වලේයි දැල ඉලේයි කොළය තව මේකට වචන පහක් විතර ඕගොල්ලෝ පුංචි ඔයාලා එකතු කර ගන්න ඕන අපිට පොතෙන් බැලුවත් එකතු කර ගන්න පුළුවන් ඕඩි දුවනවා මේල් උඩ කීල් යට ওই වගේ ගොඩාක් වචන මේ අකුරු දෙකේ වචන ගොඩක් තියෙනවා පුංචි ඔයාලා ඒ පොතෙන් උත් බලාගෙන තව බාහිර පොතපතවල උත් හොයාගෙන අකුරු දෙකේ වචන ටිකක් තව එකතු කරලා තියාගන්න මම දැන් අමතරත් වචන පහක් විතර කිව්වා අපි වචන 10ක් විතර සාකච්ඡා කරා පිල්ලේ හල් අයිපත්ති නාංගු පක්කත්තිල් තිරුම්පුංග ඕගොල්ලෝ දැන් සෙට් පාඩු මූණු ක්‍රියාකාරකම තුන බලා ගන්න පින්වරුම් පඩංගලුක්කු පොරුත්තමාන තමින් සුට්කලේ ඉනේපෝ පහත තියෙන පින්තූරවලට ගැලපෙන තමින් සුට්කලේ දෙමළ ගැලපෙන දෙමළ වචන සොයලා යා කරන්න තියෙන පුංචි ඔයාලට දැන් බලන්න පුතාලගේ මේ පොත පෙරලගෙන මම ස්ක්‍රීන් ෂෙයාර් කරිනේ
පුතාල ගාව පොත තියෙන නිසා හැමම ගාව දැන් බලන්න මෙතන කයි අත තියෙනවා තී ගින්දර ඊ මැස්සා මලේ කන්ද පූ මල දැන් බලන්න මෙතන වචන මලේ පූ කයි තී ඊ ඒ වචන වලට ගැළපෙන්න මේ පින්තූරය මොනවාද කයි කියන්නේ අත තී ගින්දර ඊ මැස්සා මලේ කන්ද පූ මල හරිම ලේසිනේ ඊසි අභ්‍යාසයක් හරිම ලේසි සෙට් පාඩු හැල් එකක් තමයි ඒක ඊට පස්සේ සෙට් පාඩු නාංගු පාරුංග පිල්ලේ ක්‍රියාකාරකම හතර බලා ගන්න දරුවනේ පින්වරුන් සොට්කලේ සෙවි මඩුප්පෝ පහත වචන වලට අහුම් කන් ලෙමු වාසිප්පෝම් කියවමු එළතු ඕම් ලියමු රයිට් දැන් ඔන්න අපි හිතන්න උන්චි ඔයා වගේ ළමයෙක් ඉන්නවා එයා අහනවා මේ පේන්න තියෙන මොන හරි දෙයක් මලක් කියලා හිතන්න අපි උදාහරණෙම ගමුකෝ මලක් පෙන්නලා අහනවා ඉඳු වෙන්න මේ මොකක්ද මේක මොකක්ද මේ ළඟ තියෙන දෙයක් මේක මොකක්ද කියලා අහනවා එතකොට ඇත්තටම තියෙන්නේ මල ඒ උනාට කියන්නේ හඳ තියෙනම කියලා දැන් කවුරු හරි කෙනෙක්ගෙන් අහුවා අහනවා ඉඳු වෙන්න මේ මොකක්ද එතකොට අහපු මේ අපි කාගෙන් දැහුවේ ඒ අහපු කෙනා කියනවා ඒ ප්‍රශ්نين ප්‍රශ්නට අහුම් කන් දෙන කෙනා කියනවා ඉඳු නිල මේක මල මේක මල ඊට පස්සේ කියනවා වෙන කෙනෙක් නෑ ඉල්ලේ ඉඳු පූ නෑ මේක මල අපිට ඒක දෙබසක් විදියට එහෙම හදා ගන්නත් පුළුවන් ඉඳු එන්න මේ මොකද්ද ඉඳු නිලා මේක මල ඉල්ලේ ඉඳු නිලා මේක හඳ ඉල්ලේ ඉඳු පූ නෑ මේක මල නැවත සැරයක් අපි තව එකක් බලමු හඳ තියෙන්නේ කියන්නේ ගින්දර කියලා කියන්නේ ගින්දර කියලා ඉඳු එන්න මේ මොකද්ද ඉඳු තී මේ ගින්දර ඉල්ලේ ඉඳු නිලා නෑ මේ හඳ ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන් අපි ඒක උදාහරණයක් ලියලම බලමු කොඩ් එකේ උදාහරණයක් ලියලම බලමු ඊට පස්සේ පුතාලට වැඩ ටික තනියම කරන්න පුළුවන් හරිද ඉඳු එන්න දැන් මෙහෙම ළමයෙක් ඉන්නවා පොඩි බබෙක් ඉන්නවා උන්චි ළමයෙක් ඉන්නවා එයා අහනවා මේ මොකක්ද කියලා එයා අහනවා उत्तर देन तीन माला हरि उत्तरे देनवा මේක මල නැහැ මේක මල තව උදාහරණයක් බලමු අපි ඔන්න තියෙනවා හඳ තියෙන්නේ හඳ ඉඳු එන්න කියන ප්‍රශ්නේ ඔක්කොටම අපිට අදාළ කරගන්න පුළුවන් කියනවා වැරදි උත්තරයක් ඉඳු මලයි ඉල්ලෙයි इंदु नीला मेक कंद नह मेक हंद उन्नो विधि कुतार देन
මම ඉතුරු ටික කියලා දෙන්නම් දැන් උදාහරණ දෙකක් ටීචර් කියලා දුන්නනේ පුංචි ඔයාලට දැන් පුංචි ඔයාලා ඔන්රු ඉරෙන්දු මුඳු නාඳු ඊළඟ හතර පුතාලා තනියම කරන්න පුතාලට මේව තනියම කරලා පුරුදු වෙන්න ඕනේ ප්‍රැක්ටිස් වෙන්න ඕනේ නේද නැත්නම් ටීචර් ඔක්කොම උත්තර ටික දුන්නොත් ඕගොල්ලන්ට මේක පුරුදු වෙන්නේ නැහනේ ඒක නිසා හොඳ පුතාලා වගේ ගෙදර ඉන්න ගමන් මේ දවස්වල ස්කූල් එකට යන්න වෙන්නේ නැහනේ නේද නිවාඩුවිනේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඒක නිසා පුතාලා මේ හතර ගෙදර ඉඳගෙන කරන්න ඕන ටීචර් කියනවා ඉඳු වෙන්න ඉඳු තී ඉඳු වෙන්න ඉඳු තී මේ මොකද්ද මේ ගින්දර නෑනේ මල කන්දක් නේ තින්නේ ඉල්ලේ නැහැ ඉඳු මලේ නැහැ මේක කන්ද අයිසරියා ඉඳු වෙන්න මේක මොකද්ද පිච්ච මලක් තියෙන්නේ කියන්නේ ඉඳු නිලා මේක හඳ ඉල්ලේ ඉඳු මලිහෙයි පූ නැහැ මේක පිච්ච මල ඉලක බලන්න ඉඳු එන්න මේක මොකක්ද තියෙන්නේ ගින්දර කියන්නේ මැස්ස කියලා ඉඳු ඊ මේ මැස්සෙ මු මැස්ස right ඉල්ලේ ඉඳු තී නැහැ මේ ගින්දර ඊට පස්සේ අතක් තියෙනවා ඊළඟේගේ අතක් තියෙනවා ඉඳු එන්න මේක මොකක්ද ඉඳු කාල් අතට කියන්නේ කකුල කියලා ඉල්ලේ ඉඳු කයි ඉල්ලේ ඉල්ලේ ඉඳු කයි නැහැ මේක අත right ඔන්න ඔය විදිහට පුතාලට ඉතුරු ටික ලියන්න පුළුවන් right දැන් පුතේ දැන් මේ ළඟ තියෙන දේවල් ගැනනේ අපි කතා කරේ ළඟ තියෙන දේවල් ගැනනේ කතා කරේ ඊට පස්සේ තියෙන්නේ ඈත තියෙන දෙයක් ළඟ තියෙන දෙයක් නෙමෙයි ඈත තියෙන දෙයක් කොහොමද අර මේකටම සමානයි මේ මේ චූටි දෙයක් එක අකුරක් වෙනස් වෙනවා ඉඳු කියන එකට එක අකුරක් වෙනස් වෙනවා කොහොමද යන්න වෙනුවට අයන්න එනවා අදු කියලා එන්නේ ඉදු නෙමෙයි එතකොට ඉඳු කියන්නේ මේ ළඟ තියෙන දේවල් එක දෙයක් හෝ එක සතෙක් අදු කියන්නේ ඈත තියෙන දේවල් වලට එක දෙයක් හෝ එක සතෙක් ඔන බලන්න ටීචර් පුතාලට මේක පෙන්වන්නා right මේ මෙන්න මෙතන වෙනස් කරන්න තියෙන ටීචර් බෝඩ් එකේ ලියන නිසා ටීචර්ට වෙනස් කරගන්න තියෙන්නේ මෙන්න මේ චූටි දේවල් ටික විතර හරිද ඕගොල්ලෝ නම් ලියන්න වෙනවා අදු අදු එන්න මෙතන සිංහලෙන් ඉන්නේ අදු අදු එන්න අර මොකක්ද තේුණා නේද අර මොකක්ද එතකොට ටීචර් මෙතනම වෙනස් කරලා පැහැදිලි කරලා දෙන්නම් ඕගොල්ලන්ට එක ඔන්න බලන්න හරිද මේ බලන්න පුතාලා දැන් අහනවා නෑ මම මේක මකලම ලියලා දෙන්නම් පුතාලි නැත්තම් ඔයගොල්ලෝ තාම් පොඩි ළමයි නිසා තේරෙන්නේ නැති වෙයිනේ දැන් බලන්න අදු වෙන්න අර මොකක්ද ඈත තියෙන දේ එතකොට කියනවා එතකොට ඈත ටිකක් ඈතට දික්කලා ඇඟිල්ල පොඩ්ඩක් ඈතට දික්කලා අහන්නේ එතන පුතේ අර වගේම තමයි වැරදි එක තමයි කියන්නේ අපි හරි එක කියන්න ඕන අපි හරි එක කියන්න ඕන මේ බලන්න කුඩයක් තියෙනවා කුඩයක් තියෙනවා කුඩයක් තියෙනවා right අදු අදු මලේ අර කන්ද ඉල්ලේ ඉල්ලේ අදු කුඩේ හරීම සරලයි නැහැ අර කුඩය right ඔන එක උදාහරණයක් මම දෙවෙනි උදාහරණය මේ පැත්තෙන් ලියන්නම් පුතාලට කොලයක් තියෙන්නේ කියනවා අදු මලේ අර කන්ද
මොකද්ද නැහැනේ නේද තියෙන්නේ කොලයක් නේද දරුවනේ ඉල්ලෙයි ඉල්ලෙයි නැහැ අදු ඉල්ලෙයි නැහැ අරක කොලයක් නැහැ නැහැ අර කොලය නැහැ අර කොලය right මං හිතනවා දැන් දූ පුංචි අපේ දූල පුතාලට ඔබලෝ මේ වෙනකොට පස්සෙනි පාඩමට වෙනකන් කරලානේ තියෙන්නේ නේද හත පාඩම් හතරක් කරලා අපි පොඩි පන්තිවලදී දෙමළ ඉගෙනගෙන පුතාලා ඉන්නේ එතකොට මං හිතනවා පුතාලට කලින් කරපේගත් එක මේක හරි ඉක්මනට තේරෙන්නේ නැති කියලා අපි අයිතුරු උදාහරණ ටිකක් බලමු අදු වඩෙයි කඳ පෙන්නල කියනවා අදු වඩෙයි ඉල්ලෙයි අදු මලෙයි ඊට පස්සේ වඩේ එකක් පෙන්නල කියනවා අදු ඉලෙයි ඉල්ලෙයි අදු වඩෙයි නේද ඊට පස්සේ මාලයක් පෙන්නල කියනවා අදු කුඩෙයි ඉල්ලෙයි අදු මාලෙයි ඒ විදිහට අපිට උත්තර දෙන්න පුළුවන් ගෙදරදී ටීචර්ගේ උදාහරණත් බලාගෙන පුතාලේ ටික කරන්න ඕන ඊට පස්සේ ඒත් පාඩු 6 වල ක්‍රියාකාරකම 6 තියෙන පුතේ පේච් වලකු එළුත් වලකු කතන බස ලිඛිත බසට කතන බස හා ලිඛිත බසට අදාළ කොටස් ටිකක් තමයි ඒකේ තියෙන්නේ ඒක මම සේට් පාඩු 6 එක මෙන්න මෙහෙම කියලා දෙන්නම් පුතේ දැන් තම්බි වාංග ඒකට ගල් කියන අකුරු දෙක මෙන්න මේ අකුරු දෙක එකතු කරාට පස්සේ බලන්න මේ අකුරු දෙක මේ බලන්න තේචු වල කෙලුතු වල කු තේරුම තමයි කතන බස ලිඛිත බස ඒ කියන්නේ පුතාලා ලියන බස ලිඛිත බස අපි ලිවීමට පාවිච්චි කරන භාෂාව පේච්චු වලකු කියනකොට ඔන්න පොංග පොංග ආන ඒක ලියනකොට ගෞරවණීය විදියට පොංග පොංග යන්න යනු මැන වගේ අදහසක් රණ්ඩවදු වාංග වාංග ඒක චූටි වෙනසක් වෙනවා වාංග කෙනෙක් වාරුංගල් වෙනවා වාරුංගල් වාංග කියන එක වාරුංගල් වෙනවා රයිට් මුන්රාවදු පාරුංග පිල්ලේ තාංග අනේ ඒකත් අර වාංග වගේ තාං තාංග තාරුංගල් තාරුංගල් දෙන්න දෙනු මැන එන්න එනු මැන හොංග යන්න යනු මැන යන්න කියලා අපි නිකම්ම කියන කතා කරනකොට තව අපි පොතෙන් උදාහරණයක් ගමු පොතේ තියෙනක අපි හදාරන්න ඕනේ හොංග තාංග වාංග ඒ ටික තමයි මේ ටිකම තමයි පොතේ තියෙන්නේ කුඩියුංග මම අමතරක් දෙන්නම් කුඩියුංග කුඩියුංග පොන්න කුඩියුංගල් ගෞරවණීය විදියට වොණු මැන කුඩියුංගල් සාපිඩුංග අපි නිතර කරන දේ අන්නේ නේද පුංචි ළමයා හරියට සෑම නිතර මොන හරි කකා ඉන්න සාපිඩුංග සාපිඩුංගල් සාපිඩුංගල් කන්න කණු මැන කියනක සාපිඩුංග සාපිඩුංගල් කියන දෙක එකතු වෙලා කුඩියුංග කුඩියුංගල් තාංග තාරුංගල් කියන දෙක එක වාංග වාංගල් අංගල් මෙන්න මෙතන හොංග හොංගල් ඔන්න ඔය විදිහට පේච්චු වලකු කතන බස හා එලුත්තු වලකු ලිඛිත බස අපිට ඉගෙන ගන්න පුළුවන් right ඊට පස්සේ අපි සේට් පාඩු ඒලු තියෙන පුතේ කියවලා හුරු වෙන්න පේසු සේම අඩුක්කෝ පේසු ඕම්
ඇහුම් කන් දෙන්න කියවමු කියන එක ඒක චූටි ඔයාලට ඇහෙන්න මම කියවන්න කියවලා ටීචර්ත් එක්ක ටීචර්ගේ මේ channel එක බලලා මේ lesson එකට ඇහුම් කන් දීලා ටීචර් කියනකොට කියලා හුරු වෙන්න අම්මා වාංග අම්මා එන්න අම්මා පෝංග අම්මා යන්න අම්මා තාංග අම්මේ දෙන්න අප්පා වාංග තාත්තේ එන්න අප්පා පෝංග තාත්තේ යන්න අප්පා තාංග තාත්තේ දෙන්න අක්කා වාංග අක්කේ එන්න අක්කා පෝංග අක්කේ යන්න අක්කා තාංග අක්කේ දෙන්න අන්නා වාංග අයියේ එන්න අන්නා පෝංග අයියේ යන්න අන්නා තාංග අයියේ දෙන්න महान वांग पुते इन्न महान पोंग पुता यान्न महान तांग पुते देन्न महाल वांग दुव इन्न महाल पोंग दुव यान्न महाल तांग दुवे देन्न राइट इट बसे सेप्पाडु एट्टु पारुंग पिन्वरुं सिंहला सोट्कलु कान तमिल सोट्कले यलुदुओ पहत तीयन देम सिंहल वच्चने देमलट हरवल लियान्नुन अम्मा वांग इन्न कियने कट वांग तांबी यान्न कीने सिंगल वाचने टे पोंग अन्ना देन्न कीने कटे अन्ना तांग में तने में तीनों में वाचने टी का सेट पाडु एलु बल सेट पाडु उन बदु पारुंग पिल्ले वाचने के तुकल लियान तीन पुंच वाला टे मैंने किस दिया करने है कि में डे मैंने में वागे में मैंने में विधियाटे අකුරක් දාලා ඉස්සරහින් අකුරු තුනක් දාලා තිනවා කඩේයි කඩය කුඩේයි කුඩය වඩේයි වඩය ඊරණ්ඩවදු පාරුංග ඊට පස්සේ මෙන්න මේ ලෙයි කියන අකුර තියෙනවා ඉලෙයි කොළය මලෙයි කන්ද මාලෙයි මාලය ඒක ලියන්න වචන අකුරු එකතු කරලා ලියන්න සේප්පාඩු පත්තු පුතාලා ලස්සනට නිලා නිලා ඔඩිවා කියන පාඩම මුලින්ම ලියන්න ඕන ටීචර් තේරුම කිව්වනේ නේද මම තේරුම කිව්වනේ එතකොට අර මේක නැවත මෙතන ලියන්න ඕන වෙන එක නැහැ පුතාල පාඩම ලියනකොට ටීචර් කියපු තේරුමත් පාඩම ලියලා තේරුම ලියා ගන්න පොතේ ඕගොල්ලෝන්ගේ එතකොට පුතාල දැන් මේ මායා කඩුව ඇකඩමි YouTube channel එකත් එක්ක දිගටම ඉන්න මේ වගේ ඔක්කොම පාඩම් ටික පුතාලට ඉගෙන ගන්න පුළුවන් වෙනම මගේ class එකට සහභාගී වෙනකොට පුතාල මගේ මේ lesson මාලාවත් එක්ක සහභාගී වෙනකොට වෙනම පොතක් තියාගන්න. එතකොට teacher කියන පාඩම් වෙනම ලියා ගන්න පුළුවන් පුතාලට. ඉස්සරහට ඔක්කොම පාඩම් පුතාලට 11 වසරට යන වෙනකන් teacher එක්ක ඉගෙන ගන්න පුළුවන්. තේරුණානේ පුතාලට හැමදාම teacher එක්ක 11 වසරට යනකම පාඩම් මාලාවක් ඉගෙන ගන්න පුළුවන්. एक वचन बहुवचन एक वचन बहुवचन बलान और मे पन्मे एक वचन बहुवचन हर उतारे और मे पन्मे सोटल बलमु और मे कियाने एक वचन පන්මේ කියන්නේ බහුවචන හරිද දැන් බහුවචන වෙන ක්‍රම කීපයක් තියෙනවා පුතාල ඒක ගොඩක් ක්‍රම තියෙනවා අපි තාම චූටිනේ 6 වසරනේ ඉතින් අපි ක්‍රම දෙකක් ඉගෙන ගන්නවා අගට මෙන්න මේ හල් කියන අකුරු දෙක යෙදෙනේවා හා මාර් කියනේවා පුතේ පුංචි දුවේ පුතේ මේ හල් යෙදෙන්නේ පවුල ඥාති පද නොවන ඒවට मार ये देने में मैं मार किया ना आपको देखा है ये दिलागटे बाहुवचन है इन्ने पावले न्याति पादे वाले टे राइट पुणे हल पूसा पूसो ताले हल ओलुए न तगीसर हिस माले हल खांदे खांडू कुडे हल कुडे कुडे इले हल कोले कोले अम्मा अम्मा मार अम्मा अम्मला मामा मामा मार मामा मामला ए पावली ज्ञाति पद निसा तमय मार एकतु वेन्नी तंबी तंबी मार मल्ली मल्लीला माले हल मालय मालापी मे टीचर दांगी न्याने वगी माल तंगे मार नांगीला पावली ज्ञाति पद ने गोल्लो एक निसा ए विद्यट अपी කියන්නේ දැන් පුංචි දූල පුතාලගේ අරුපත්ති පක්කත්තිල් තිරුම්බුංග බලාගෙන පුතාලගේ 60 වෙනි පිටුව අරුපත්ති 11
अने पिटूम तीन वेडटिक मेन मे हल्लेकु हल्हा मारे हल्हा मारेकुला बहुवचन विनवा और मे पे कुडे कुडे हल मले मले हल कुडे कुडे हल कुड कुडय कुड मले मले हल कंद कंदु माले माले हल मालय माल वडे वडे हल वडय वड इले इले हल कोलय कोल तंबी तंबी मार मल्ली मल्लीला तंगे तंगे मार नांगी नांगीला अप्पा अप्पा मार ताता तातला अम्मा अम्मा मार अम्मला मले मले हल कुडे कुडे हल पेने पेने हल पैन पैन अप्पा अप्पा मार ताता तातला तंबी तंबी मार माली मालीला अरुपत्ति आइंदु पक्कतिल पारुंग पिल्ले हेट पासेन पिटुव बलागन दरुवने उडल उरुप्पुकल शरीर कोटास एक शरीर कोटास नाम करला तियनवा उड़ल अवधानिप वासीप हरिम वेदगा शारीर कोटा पाड़ मेक नाम करवा मुलिम तीनव मुड़ी हिस के मुड़ी की हिस के तले हिस ईलंगट इलांगोन का खन खस मूकु नाशय वाय खट कलुत्तु बेल्ल कड़ुई मार्पु मार्पुलियलने मीके मार्पु ओगोलो लियागन मार्पु 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 पापुव मार्पु पापुव कियने के ने मार्पु पापुव कियने के लियागन इट पासे खाई अत वायरु बड़े काल काकुले तावो नां उड़ा हिसे तोल कियने के तोल तोल उड़ा हिसे तोल उड़ा हिस्सा किए ने का मितने तिबुना नाम होंदा है वाई खाटे तिये ने वने ताऊ नाम होता है टा पाल की पाल दात नाकु नाकु दीव उन्नोय शरीर को टास्की का ते कतु करेगा ना पुलवा हर दे अरबत्ती आरा हेट हाई मिनी पिटू बलागान पारुंग पिल्ले पड़ंगले अवधानिप्पोम पिंतूर वल्ट अवधानियों करूं वासिप्पोम पन्मे याकुओं कियवला अवधानियों कल्ला कियवला बहुवचन हरवान तीने उडल उरुप्पुक्कल शारीर कोटास वलीं दील तीने तले हिस तले हल हिस हिसवाल कन एस कन हल एस काई अत काई हल अत काल काकुले काल हल काकुलु काकुल काल हल काकुल देन पुताल मम पासेनी पाड़म दिगाई एवागे मे उनाट रसवत अपिट गोडाक मम वेदगत देवा राशिया पासेनी पाड़म इगन गन्न तियनवा एक वचन बहुवचन धनिया कुरे वचन अकुर देके वचन कथन बस लिखित बस मे ओक्कुमे पाड़म एतुले गुण करला तियनवा इताम वेदगत पाड़मक कुछ वाल टीचर तक पाड़ इगन गुतारे मे पाड़ हुई कि हितनेवना माया कड़ू अकाडमी मगे यूट्यूब चाने कत्ते पुताट दिगट मीन कि आराधना करना मेक पाड़ प्रयोजन कि वेदगा पुताट मे मगे पाड़ मालावाकुलाटन काम संबंध में पुलवांग किसी में वेदमाकने दिगट में हेम संबंध में पुलवांगे इवागे मगे चाने को हाई कि नाम पुताट कुछ उदर तीन सब्सक्राइब करने के भीतर इतने हेमना हेमोटम आई बोवाण वनकम।